ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම අද වීඩියෝෙන් කතා කරන්නේ ශ්‍රී ලාංකිකයන් සඳහා විශාල වශයෙන් රැකියා අවස්ථා පවතින බහරෙන් පිළිබඳව නමුත් මේ වීඩියෝ කතා කරන සමහර දේවල් වෙනත් රටවලට යන්න බලාපොරොත්තු වෙන ඉන්න අයටත් ඉතාමත්ම වැදගත් වෙනවා ඒ නිසා හැමෝටම වීඩියෝ අවසන් වනතෙක් නරඹන්න කියලා පුංචි මතක් කිරීමක් කරනවා ඇත්තටම බහරෙන් කියන්නේ අතීතයේ ඉඳන්ම ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් රැකියා සඳහා යන රටක් ඒ වගේම ශ්‍රී ලංකාව තුල බහරෙන් සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ඇති ඒජන්සිත් විශාල ප්‍රමාණයක් තියෙනවා ඒ නිසා ඉතාමත්ම පහසුවෙන් අඩු මුදලකට විදේශගත වෙන්න පුළුවන් රටක් විදියට බහරෙන් හඳුන්වන්න පුළුවන්. ඇත්තටම මේ වගේ අවස්ථාවන් තියෙද්දිත් ගොඩක් දෙනෙක් වෙනත් ක්‍රමවලින් විදේශගත වෙන්න ගිහිල්ලා අමාරුවේ වැටෙනවා. උදාහරණයක් විදියට ගොඩක් දෙනෙක් විසිට වීසා වලින් විදේශගත වෙලා රැකියා හොයාගන්න උත්සාහ කරනවා. ඒ අතර ප්‍රධානම රටවල් විදියට එක්සත් අරාබිය මීර රාජ්‍ය, ඒ කියන්නේ ඩුබායි, මැලේසියා වගේ රටවල් හඳුන්වන්න පුළුවන්. ඇත්තටම විසිට වීසා වලින් ගියොත් වීසා කාලය අවසන් වෙන්න කලින් ජොබ් එකක් හොයාගන්න වෙනවා. එහෙම නොවුනොත් ඔබ ඒ රටේ රැඳිලා ඉන්න නීති විරෝධී පුද්ගලයෙක් වෙනවා. ගොඩක් අය විසිට වීසා වලින් විදේශගත වෙන්න ඒජන්සි වලට සාපේක්ෂව අඩු මුදලක් වියදම් කරන්න වෙන නිසා. නමුත් ඒ විදියට විදේශගත වෙන අයට අදාළ රටේදී වියදම් කරන්න සිද්ධ වෙන මුදලත් එක්ක බැලුවොත් ඒජන්සියෙන් එන එක ලාභයි. ඒ වගේම විසිට වීසා ගිහිල්ලා ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් කියන්න කෙනෙකුත් නැති වෙනවා. ඒ වගේම නීතිමය සහනයක් ලබා ගන්නත් බැරි වෙනවා. ඇත්තටම විසිට වීසා වලින් යන අය තමයි 99%ක්ම වගේ අමාරු වෙටෙන්නේ. ඉතින් මේ විසිට වීසා වලින් රට යවන අය ජනතාව අතර මතයක් හදලා තියෙනවා SLBFE එකෙන් වැඩක් කරන්නේ නැහැ කියලා. නමුත් ඒකෙන් වැඩක් කරගන්නත් යම්කිසි ක්‍රියාපිළිවෙලක් තියෙනවා. ඇත්තටම විදේශගත වුණු අයට ඇති වුණු ගැටලු වලින් විශාල ප්‍රමාණයක් විදේශ සේවා එක මැදිහත් වෙලා निराකරණය කරලා තියෙනවා. නමුත් ඔබ හිතන්න විදේශගත වෙලා ඉන්න පුද්ගලයන්ගෙන් පුද්ගලයන් 100කට ප්‍රශ්නයක් ඇති වෙලා එයින් 99ක් විසඳුවා කියලා. නමුත් එකක් විසඳ ගන්න බැරි වෙනවා. මෙතෙන්දි ප්‍රචාරය යන්නේ විසඳපු 99 ගැන නෙමෙයි, අර එක පිළිබඳව. ඇත්තටම ඒ වගේ තමයි අනිත් හැම දෙයක්ම. ඒ නිසා ඔබ විදේශගත වෙනවා නම් නීත්‍යානුකූලව නිවැරදි ගිවිසුමක් යටතේම විදේශගත වෙන්න. ඒ ගිවිසුමේ ඔයාලගේ වැටුප්, accommodation වගේ හැම දෙයක්ම තියෙනවා. ඔයාගේ සේවා යෝජකයා ඒ ගිවිසුම කැඩුවොත් ඔයාට පුළුවන් ඊට විරුද්ධව නීතිමය කටයුතු කරන්න. ඒ වගේම ඔයාගේ පැත්තෙන් ගිවිසුම කැඩුනත් ඔයාට සිද්ධ වෙන යම්කිසි දඩ මුදලක් ගෙවන්න. ඒ නිසා තමයි ඔය රුමේනියා වගේ රටවලට යද්දි ලක්ෂ 20කට ආසන්න බොන්ඩ් එකක් අත්සන් කරගන්නේ. ඒ වගේම තවත් දෙයක් තමයි රට යන අය විදේශගත වෙනව ප්‍රධාන කාරණා දෙකක් ඔළුවේ තියාගෙන. එකක් තමයි රැකියාව කරලා කීයක් හරි හම්බු කරගෙන නැවත ශ්‍රී ලංකාවට එන්න. අනිත් එක තමයි අදාළ රටේ සේවය කරලා කොහොම හරි PR හදාගෙන පස්සේ සිටිසන් එකක් අරගෙන ඒ රටටම වෙන්න. ඇතර මේ අතරින් මැද පෙරදිග යන ගොඩක් අය යන්නේ කීයක් හරි හොයාගෙන නැවත ශ්‍රී ලංකාවට එන්න. මොකද මැද පෙරදිග රටවල PR හෝ සිටිසන් ගන්න ඉතාමත්ම අමාරුයි. විශේෂයෙන්ම එක්සත් අරාබිය මීර රාජ්‍ය, ඩුබායි වගේ එමිරේට් වල PR ලබා ගන්න ඉතාමත්ම අමාරුයි. ඒ නිසා ඒ වගේ රටවලට යන අයට ඇත්තරම රටේ හොඳ නරක බලන්න දෙයක් නැහැ. ඒ අය විශේෂයෙන්ම බලන්න ඕන වැටුප, accommodation වගේ දේවල්. නමුත් ඔබ රැකියාවක් කරලා අදාළ රටේ PR අරගෙන පස්සේ සිටිසන් ගන්න බලාගෙන යනවා නම් ඒ රටේ හොඳ නරක හෙව්වට කමක් නැහැ. ඉතින් අද වීඩියෝෙන් කතා කරන බහරේනුත් මැද පෙරදිග තියෙන හොඳ රටක්. ඇත්තටම මේක ඉතාමත්ම කුඩා රටක්. උදාහරණයක් විදියට රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 700කට ආසන්නයි. ඉතින් මේ රටෙන් විශාල රැකියා කැටගරි ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් සඳහා පවතිනවා. පිරිමියන් සඳහා හෝටෙල්, ඩ්‍රයිවින්, කන්ට්‍රැක්ෂන් අංශය වගේ රැකියා විශාල වශයෙන් පවතිනවා. ඒ වගේම කාන්තාවන් සඳහා හවුස් කීපින්, ක්ලීනින්, නර්සින්, කෙයාර් ගිවර්ස් වගේ රැකියා පවතිනවා. ඇත්තටම හැම රැකියාවක් පිළිබඳවම විස්තරාත්මකව කතා කරන්න හැකියාවක් නැහැ. මේ කියපු රැකියා වලට අමතරව තවත් විශාල රැකියා ප්‍රමාණයක් පවතිනවා. ඔබට ඒ සියලුම විස්තර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවියෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕන මේ වෙද්දි මුළු ලෝකෙම ආර්ථිකය කඩා වැටිලා තියෙනවා. ඒ හා සමගාමීව ලෝකෙ බොහෝ රටවල මුදල් ඒකකත් කඩා වැටිලා තියෙනවා. උදාහරණයක් විදියට මේ වෙද්දි ඇමරිකන් ඩොලර් එකක් ශ්‍රී ලංකන් රුපියල් 360කට ආසන්නයි. ඒ වගේම යුරෝ එකක වටිනාකම වෙන්නේ ශ්‍රී ලංකන් රුපියල් 350ක් වගේ. ඉතින් ඔයාලට මේකෙන් පැහැදිලි ඇති වසර ගණනාවකට පසුව යුරෝ එකක් ඩොලර් එකට වඩා පහළට වැටිලා තියෙනවා. ඒ වගේම රුමේනියාවේ භාවිතා කරන රුමේනියන් ලේ කියන මුදල් ඒකකයක් විශාල වශයෙන් කඩා වැටිලා තියෙනවා. ඊට අමතරව තුර්කිෂ් ලීරා එකක වටිනාකමත් මේ වෙද්දි පවතින ඉතාමත්ම අඩු වගේක. නමුත් මොන මුදල් ඒකකයේ වටිනාකම අඩු වුණත් බහරෙන් ඩිනාර් එකේ වටිනාකම තවමත් ස්ථාරවම පවතිනවා. මේ වෙද්දි බහරෙන් ඩිනාර් එකක් ශ්‍රී ලංකන් රුපියල් 960ක් වෙනවා. ඇතරම විදේශගත වෙලා ඉන්න අයට අනික් රටවල මුදල් ඒකකවල කඩා වැටීම එතරම් දැනෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව පහුගිය දවස්වල ශ්‍රී ලංකන් රුපියලත් කඩා වැටුණු නිසා. නමුත් ආර්ථික අර්බුදෙන් මේ වෙද්දි ගොඩක් රටවල් ටික ටික ඔළුව උස්සනවා. ඒ නිසා මේ අමාරු කාලයේදීත් බහරෙන් ඩිනාරක ස්ථාවරව තිබුණා නම් ඉදිරිය පිළිබඳව බය වෙන දෙයක් නැහැ. ඒ වගේම ගොඩක් දෙනෙක් කියනවා කිසියම් හෝ රටක් ගැන කතා කරද්දී ඒ රටට ශ්‍රී ලංකාවෙන් යවන ඒජන්සි ගැන කියන්න කියලා. ඒ වගේම ඒජන්සිවල කන්ටැක්ට් නම්බරුත් ඉල්ලනවා.
එනිසා අපි තීරණය කරා ඒජන්සි කීපයක නම්බර්ස් දාන්න. නමුත් බහරෙන් රැකියා සඳහා යවන ශ්‍රී ලංකාවේ ඒජන්සිස් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා ඒ හැම ඒජන්සියකම නම්බර්ස් දාන්න අපිට හැකියාවක් නැහැ. ඔබට පුළුවන් විදේශ සේවා නියුක්තිකාරයන්සේ නිල වෙබ් අඩවියට ගිහිල්ලා බහරෙන් කියලා සිලෙක්ට් කරලා වේකන්සීස් පිළිබඳ සොයා බලන්න. එතෙන්දී ඔයාට යන්න ඕන ජොබ් කැටගරිය සිලෙක්ට් කරාට පස්සේ එතෙන්දී ඒ වේකන්සියට යවන සියලුම ඒජන්සිස් පිළිබඳ සියලුම විස්තර වැටෙනවා. ඇතරම් මේ වීඩියෝ වෙදි නම්බර්ස් දාන ඒජන්සි වල ඔයාට අදාළ ජොබ් කැටගරිය තියෙනවද කියලා කියන්න හරියටම දන්නේ නැහැ. ඒ නිසා කරන්න තියෙන හොඳම දේ තමයි SLBFE නිල වෙබ් අඩවිය මගින් ඔයාගේ ජොබ් කැටගරියට අදාළ ඒජන්සිය තෝරගන්න එක. ඒ වගේම වැටුප් වැඩ කරන්න වෙන පැය ගාන accommodation අවශ්‍ය කරන පළපුරුද්ද වගේ සියලුම දේවල් ඔබට එමගින් දැනගන්න පුළුවන්. අදාළ වෙබ් අඩවිය බහරෙන් පිළිබඳ link එක මේ වීඩියෝ description එකෙන් පළ කරන්නම්. නමුත් හරියටම කියන්න බෑ link එක වැඩ කරයිද කියලා. මොකද සමහර drive වලින් link එකක් හරහා අදාළ වෙබ් අඩවියට පිවිසෙන්න හැකියාවක් නැහැ. එහෙම වුණොත් ඔයාට පුළුවන් Google එකට ගිහිල්ලා SLBFE බහරෙන් job කියලා search කරන්න. අද වීඩියෝ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට ඉතාමත්ම වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. අපි මීට පෙර මේ වගේ වටිනා වීඩියෝස් 350කට ආසන්න සංඛ්‍යාවක් සිදු කළා. ඒ වගේම ඉදිරියටත් ඔබ වෙනුවෙන් මේ වගේ වටිනා වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිව subscribe කරන්න තමතක් කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.